කොහොමද ඔයාට ඉතින් ඔන්න මේ වීඩියෝ එක ඔන්න ගොඩක්ම වැදගත් වෙයි ඔයා ෂේව් කරන කෙනෙක් නම් එහෙම නැත්නම් රෝම ඉවත් කරන්න ෂේව් කරන්න බයේ ඉන්න කෙනෙක් නම් ඔන්න ඔයාට මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙයි විශේෂයෙන්ම මේ ෂේව් කිරීම සම්බන්ධයෙන් වැඩිම තියෙන ප්‍රශ්න දෙකක් තමයි ෂේව් කිරීමෙන් පස්සේ ස්කින් එක ඩාර්ක් වෙනවා ඒත් එක්කම මෙනි මේ වගේ පුංචි බම්ස් එන්න ගන්නවා කියන බය ඉතින් මේ දේවල් නැති වෙන්න ෂේව් කරන හරි විදිහ වගේම විශේෂයෙන්ම සංවේදී ප්‍රදේශ ෂේව් කරනවා නම් ඒ කොහොමද කියලා අද වීඩියෝ එකකින් කියනවා ඉතින් ගොඩ දෙනෙක් මේ ෂේව් කරන්න පෙළඹිලා ඉන්න ප්‍රධාන හේතු කිහිපයක් තියෙන එකක් තමයි මේක හරියම ලේසියෙන් ඉක්මනට අඩු කාලෙකින් කරගන්න පුළුවන්නේ අනිත් එක තමයි මේක හරියම ලේසියෙන් හොයා ගන්න පුළුවන් ඒත් එක්කම විනාත් හරි පහසු ගානක් තියෙන ඉතින් ඒ නිසා හරියම ලේසියෙන් ඉක්මනට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් ඉතින් ඒත් එක්කම මේකේ තියෙන ප්‍රශ්නයක් තමයි මේක හැම ස්කින් එකටම ගැලපෙන්නේ ඉතින් පෙලක් අය ඉන්නවා ෂේව් කරාට පස්සේ ස්කින් එක මෙන්න මේ වගේ දකින්න ලැබෙන ඉතින් මේක ස්ට්‍රෝබෙරි ස්කින් කියලා හඳුන්වනවා ඉතින් මේ ස්ට්‍රෝබෙරි ස්කින් වගේ තත්ත්වයක් ඇති වෙන්න බලපාන ප්‍රධාන හේතුවක් තමයි මේ ෂේව් කිරීම රේසර් පාවිච්චිය. ඉතින් දැන් මේකත් කියන්නේ දැන් මේ ස්ට්‍රෝබෙරි ස්කින් එකක් ඇති වෙන්න බලපාන එකම හේතුව සහ ප්‍රධානම හේතුව මේ රේසර් භාවිත කිරීම නෙමෙයි. නමුත් රේසර් එකක් භාවිත කරන එකත් මේකට එක් හේතුවක්. ඉතින් මෙන්න මේ වගේ ස්කින් තත්ත්වයන් තියනවා නම් රේස් එකක් පාවිච්චි කරන්න එපා. වැක්ස් එකක් එහෙම නැත්නම් එපිලේට් එකක් වගේ පාවිච්චි කරන්න. ඉතින් දැන් මේ වගේ තත්ත්වයක් ඇති වෙන රේස් එකක් බලපානවා නම් ඒකට ප්‍රධාන හේතුව තමයි ඒක රේස් එක පරණ වැඩි කාලයක් පාවිච්චි කරපු එකක් වුණ එක. එහෙම නැත්නම් රේස් එක ක්වොලිටි එකක් නැති ටිකක් බාල ගණේ රේස් එකක් වීම වගේ දේවලුත් බලපාන්න පුළුවන්. එවගේම තමයි දැන් මේ ෂේව් කරපු තැන්වල මෙන්න මේ වගේ හයිපර් පිග්මන්ටේෂන් තත්ත්වෙනුත් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේකට බලපාන ප්‍රධාන හේතුව තමයි හිරු එළිය. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ සමේ මේ රෝම පිහිටලා තියෙන අපේ සම බාහිර සාධක වලින් ආරක්ෂා කරන්නේ නමුත් කාලයත් එක්ක දැන් අපි පුරුදු වෙලා ඉන්නවා මේ දේවල් ඉවත් කරන්න. මොකද ගොඩක් වෙලාවට ඒ විදිහට රෝම වැඩියෙන් වැවිලා තියෙන එක කාන්තාවකට එච්චරම ලස්සන නෑ. ඒත් එක්කම මේ රෝම වැඩියෙන් රැඳිලා තිබීම විශේෂයෙන් අපේ ලංකාව වගේ රටක තියෙන රස්නේ වැඩි. ඉතින් ඒකත් එක්ක දාඩිය රැඳෙනවා ඒත් එක්ක හැම ගඳ ගන්න ගන්නවා. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් එක්ක අපි පුරුදුලා ඉන්නවනේ රෝම ඉවත් කරන්න. ඉතින් මේ විදිහට රෝම ඉවත් කරාට පස්සේ අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැතුව ඔයා එළියට ගියොත් ඉරවට ලකුණුත් ඔයාගේ සම මෙන්න මේ වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ෂේව් කරනවා නම් ඊට පස්සේ එඩිට් කරනවා නම් අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න මතක තියාගන්න. එතකම ඔයා දැකලා ඇති පළක් වෙලාවට ඇතැම් අයගේ ෂේව් කරාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ග්‍රෝත් හැක් පොඩ්ඩක් දකින්න පුළුවන්. ඉතින් මේ තුලින් සමේ රළු ගතියක් වගේම අමුතු අඳුරු පෙනුමකුත් දකින්න ලැබෙනවා. විශේෂයෙන් පළක් අයගේ මේ වගේ තත්ත්වයන් මේ නිකටේ එතකොට මෙන්න මේ වගේ බෙල්ල ප්‍රදේශයේ එහෙම විශේෂයෙන් මෙන්න මේ වගේ තත්ත්වයන් වැඩි වශයෙන් කාන්තාවන්ගෙන් දකින්න පුළුවන්. ඉතින් ඇත්තටම ෂේව් කරන එකෙත් ලොකු වාසියක් තියෙනවා. දැන් අපි දන්නවනේ කොහොමත් මේ ෂේව් කරන එකෙන් අපේ හෙයා රිමූව් වෙනවනේ. ඉතින් මීට අමතරව අපේ සමේ මතුපිට තියෙන මැරුණු සෛල වගේ දේවලුත් මේ තුලින් හොඳින් ඉවත් වෙනවා. හැබැයි මෙතනදී තියෙන ප්‍රශ්නේ තමයි ඔයා හරි සුදුසුම රේස් එක තෝරගත්තේ නැත්නම්. එහෙම නැත්නම් රේස් එකේ තල ගොඩක් ෂාප් වැඩි වුණාමත් ඔයා මේකට දෙන ප්‍රෙෂර් එක වැඩි වුණාමත් ඒ කියන්නේ ෂේව් කරන්න වැඩි ප්‍රෙෂර් එකක් දෙනවා නම් එහෙම නැත්නම් ඔයා පාවිච්චි කරන රේස් එක සමහරට මාසයක් වගේ ගොඩක් පරණ එකක් නා. ඉතින් මේ වගේ තත්ත්වයන් නිසානුත් ඔයාගේ සම ඩැමේජ් වෙන්න බලන. ඒ කියන්නේ මේ රේසර් එකෙන් අපි රෝම ඉවත් කරනවා හා සමානව අපේ උඩ සමත් පොඩ්ඩක් ඩැමේජ් වීමක් වෙනවා. ඉතින් මේ තුලිනුත් ඔයාගේ සම කළු වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් මතක තියාගන්න ඔයාගේ ස්කින් එක ඩ්‍රයි ස්කින් එකක් නම් විශේෂයෙන් මෙන්න මේ වගේ කොරළ තත්ත්වයන් තියෙනවා නම් කිසිසේත්ම ෂේව් කරන්න යන්න එපා. ඒකෙන් මේ තත්ත්වය තවත් වැඩි වෙන්න පුළුවන්. අර ඩ්‍රයි ස්කින් එකේ මේ තියෙන කොරළ වගේ කැලි ඉවත් වෙන්න පුළුවන්. ස්කින් එක වඩා වැඩියෙන් ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ ස්කින් එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් එපිලේට් කරන්න. එහෙම නැත්නම් වඩාත් හොඳයි වැක්ස් පාවිච්චි කරන්න. විශේෂයෙන්ම අර වැක්ස් එකක් නැතුව අර කිමිකල් ක්‍රීම් තියෙන මම මුලිනුත් වීඩියෝ එකක් කරා වීට් වගේ හෙයා රිමූවින් ක්‍රීම් එකක් පාවිච්චි කරන එකත් මේකට එච්චරම සුසු වෙන්නේ නැහැ. මොකද ඒ කිමිකල් තුලනුත් වඩාත් ස්කින් එක ඩ්‍රයි කරන්න බලන නිසා.
එතකම තමයි ඔයා විශේෂයෙන්ම මේකට පාවිච්චි කරනවා නම් ෂේව් කරන්න සබන් එතකොට බොඩි වොෂ් වගේ දේවල් මේ තුලනොත් ඔයාගේ ස්කින් එක අඳුරු වෙන්න පුළුවන් විශේෂයෙන්ම සෙන්සිටිව් ඒරියාස් වලට මේක ගොඩාක් බලපාන්න පුළුවන් ඉතින් ඒ නිසා මේක හරි විදිහට හරි ප්‍රොඩක්ට් පාවිච්චි කරලා ෂේව් කරන එක ගොඩක්ම වැදගත් ඉතින් හැමදේම වීඩියෝ එකෙන් කියනවා ඉතින් මේ වගේ ඇති වෙන මේ පුංචි බිබිලි ෂේව් කරාට පස්සේ ඇති වෙන ප්‍රධාන හේතුව තමයි අර මම මුලින් කිව්වනේ ෂේව් කරනකොට අපිට තියෙන වාසියක්නේ අපේ සමමතු පිට තියනවා නම් මරණු සෛල ඒවත් මේකින් ඉවත් වෙනවා කියලා. හැබැයි මේ ෂේව් කරනකොට අපේ සමේ මේ උඩම තියෙන මේ ලේයර් එකට පොඩි ඩැමේජ් වීමකුත් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඇති වෙන ශුද්ධ තුවාල නිසා තමයි මෙන්න මේ වගේ බිබිලි තත්ත්වයන් හටගන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම දැන් හිතන්නකෝ ෂේව් කරාට පස්සේ ඔයාගේ මේ වගේ බිබිලි තත්ත්වයන් තියෙනවා කියලා. ඉතින් ආයෙත් ඊට පස්සේ ෂේව් කරන්න යන්න එපා. මේ වගේ තත්ත්වයන් හොඳටම අඩු වෙනකන්. ඉතින් එතකන් ඔයාට පුළුවන් වැක්ස් කරන්න, එපිලේට් කරන්න වගේ දේවල් කරන්න. ඉතින් මේ බම්ස් නැති කරගන්න ඔයාට පුළුවන් මේ බම්ස් ඇති වුණු තැන් වලට වතුර වලට ඩිස්ප්‍රින් පෙත්තක් දාලා මේකට හොඳට පෙන දාලා දී වුණාට පස්සේ ඒ වතුර මේ බිබිලි තියෙන තැන් වල ඇප්ලයි කරලා පැය භාගයක් විනාඩි 20ක් පැය භාගයක් වගේ කාලයක් තියලා හොඳට සාමාන්‍ය වතුරෙන් ඉවත් කරලා දාන්න. ඉතින් මේ වගේ දෙයක් දවසක් කරලා දවසක් කරාට පස්සේ ඔයාට මේ වගේ බිබිලි තත්ත්වයන් ඉක්මනට අඩු කරගන්න පුළුවන්. ඉතින් මම මුලින් කියවන ෂේව් කරනවා නම් අනිවාර්යයෙන්ම හොඳ රේස එකක් තෝරගන්න එක ගොඩක්ම වැදගත් කියලා. ඉතින් ගොඩාක් අපේ මේ සුපර් මාකට්ස් වල දකින්න තියෙන මෙන්න මේ රේස එක. ඉතින් මෙන්න මේකට වඩා වඩාත්ම හොඳයි මෙන්න මේ විදිහේ රේස එකක් පාවිච්චි කරනවා නම් ප්‍රධානම හේතුව තමයි මේ රේස එකක් පාවිච්චි කරන එක හොඳ වෙන්න. විශේෂයෙන් ඔය සංවේදී ප්‍රදේශ ෂේව් කරනවා නම් මෙන්න මේ විදිහේ රේස එකක් පාවිච්චි කරන එකෙන් ඔයාගේ ස්කින් එක ඩැමේජ් වෙන්න වැඩි ඉඩක් තියෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ රේස එකක් පාවිච්චි කරන එක වඩාත්ම සේෆ්. මොකද මේකේ ප්ලාස්ටික් මෙන්න මේ විදිහට වටේ රවමක් තියෙන නිසා මේකෙන් ඔගේ ස්කින් එක ඩැමේජ් වෙන එක අඩු කරනවා. ඒත් එක්කම තමයි දැන් මෙන්න මේ රේස් මේ පොඩි රේස එකේ තියෙන තල දෙකක් හෝ තුනක් වගේ පොඩි ප්‍රමාණයක් විතරයි. ඉතින් ඒ නිසා ඔයාට එක උඩ දෙතුන් පාරක් රේස කරන්න වෙනවා මේක හොඳට ෂේව් කරගන්න. නමුත් ඔයා මෙන්න මේ විදිහේ තල පහක් හෝ හයක් අන්තර්ගත වෙලා තියෙන මෙන්න මේ වගේ ටිකක් ලොකු රේස එකක් පාවිච්චි කරනවා ඔයාට පළවෙනි පාරෙම ෂේව් කරගන්න පුළුවන්. ඒ නිසා ස්කින් එක උඩ එක කිප වාරයක් කිරීමෙන් ඇති වෙන විදිහේ ඩැමේජ් වීමක් ස්කින් එකේ ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා වඩාත්ම හොඳයි රේස එකක් අරගන්නවා නම් මෙන්න මේ විදිහේ රේස එකක් අරගන්න. ඉතින් හොඳ රේස එකක් තෝරගන්නවා හා සමානව ඒ රේස එක පාවිච්චි කරන්න පුළුවන් වාර ගණනක් දැනගෙන ඉන්න එක ගොඩාක් වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් දැන් අපි ඕනම ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරනවා මේක මාසයක් දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක අවුරුද්දක් දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහටනේ අපි කියන්නේ. නමුත් රේස එකක් පාවිච්චි කරන වාර ගණන අනුව තමයි අපි තීරණය කරන්නේ මේක අලුත්ද පරණද කියන එක. ඉතින් ඕනම රේස එකක් වඩාත්ම හොඳයි තුන් පාරක් හතර පාරක් වගේ පාවිච්චි කරලා අයින් කරන එක. මොකද මේක වැඩියෙන් පාවිච්චි කරන්න කරන්න මේකේ තියෙන ෂාප් ගතිය නැති වෙනවා. එතකොට ඔයාට ඔයාගේ ස්කින් එක නැවත නැවත එකම තැන ෂේව් කරන්න වෙන වාර ගන්න වැඩි. එතකොට වෙන්නේ ඔයාගේ ස්කින් එක ඩැමේජ් වෙන එක. ඉතින් ඒ නිසා උඩින්ම වාර 3ක් හෝ 4ක් පාවිච්චි කරාට පස්සේ රේස එක ඉවත් කරන්න. ඉතින් හොඳ රේස එකක් තෝරගන්නවා සමානව මේක විශේෂයෙන් අලුත් පිට නැතුව ඔයා දෙවෙනි තුන්වෙනි පාර නම් පාවිච්චි කරන්නේ මේක ඒ පාවිච්චි ෂේව් කරන්න ගැළපෙන විදිහට සූදානම් කරගන්න එක ගොඩාක් වැදගත් වෙනවා. විශේෂයෙන් මේක පිරිසිදු කරගන්න එක ගොඩක්ම වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ෂේව් කරන්න කලින් රේස එක හොඳ නටන උණු වතුරෙන් සෝදලා පිරිසිදු කරගන්න. එහෙම නැත්නම් ඩෙටෝල් මිශ්‍ර කරපු වතුරකින් හොඳට පිරිසිදු කරගන්න එක හරිම වැදගත් දෙයක්. ඉතින් හරියටම ෂේව් කරන්නේ මෙහෙම. මුලින්ම හොඳ වොෂ් එකක් දාගන්න. ඔයා පාවිච්චි කරන ඕනම සබන් එකක් එහෙම නැත්නම් බොඩි වොෂ් එකක් දාලා හොඳට වොෂ් එකක් දාගන්න. හැබැයි ඔයා ඊට පස්සේ රේසර් කරන්න කලින් ඔයා ෂේව් කරන්න කලින් අනිවාර්යයෙන්ම ඔයාගේ ඇඟට දැනෙන රසණින් උණු වතුර ටිකකින් ඔයා ෂේව් කරන ප්‍රදේශ ටිකක් හොඳින් හෝදන එක ගොඩක්ම වැදගත් දෙයක්. මොකද ඒකෙන් ඔයාට මේ ෂේව් කරන එක පහසු වෙනවා වගේම ඔයාගේ සමේ තියෙන මැරුණු සෛලත් හොඳින් රිමූව් වෙන්න උදව් වෙනවා. ඒත් එක්කම ගොඩක් හොඳින් සහ ඉක්මනට ඔයාට මේ රෝම ඉවත් කරගන්න පුළුවන් ස්කින් එක ඩැමේජ් වෙන්නේ නැතුව.
එතකම ඔයා ෂේව් කරන්න පාවිච්චි කරන්නේ සබන් හරි බොඩි වොෂ් වගේ දෙයක් නම් දැම්ම මේක නතර කරගන්න මොකද ඒ තුලින් ඔයාගේ ස්කින් එක වඩා ඩ්‍රයි වෙන්න පුළුවන් සහ ස්කින් එක කසන් අරගන්න පුළුවන් විශේෂයෙන් ෂේව් කරාට පස්සේ ඒත් එක්කම ගොඩක් වෙලාවට සංවේදී ප්‍රදේශ එහෙම වැඩි වශයෙන් ආසාදනයකට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා සබන් එකක් පාවිච්චි කරන්න එපා. ඊට වඩා වඩාත්ම හොඳයි ඔයා පාවිච්චි කරන සංවේදී සමට ගැළපෙන විදිහේ ෂේවින් ක්‍රීම් එකක් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් නම් මේකට වඩාත්ම හොඳයි. එහෙම නැත්නම් ඔයාට පුළුවන් බේබි ඔයිල් පාවිච්චි කරන්න. මොකද බේබි ඔයිල් හැරි ඔයා පාවිච්චි කරන වෙන ඕනම ඔයිල් වර්ගයක් ඔයාට ෂේව් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඒක හරිම සේෆ් ස්කින් එකට පාවිච්චි කරන එක ස්කින් එක ඉරිටේට් වෙන්න බලන්නේ නැහැ. ඒත් එක්කම හරි හොඳින් ස්මූත්ලි මේක කපා ගන්න ඔයාට පුළුවන්. ඒ කියන්නේ හරි ස්මූත්ලි ඔයාට ෂේප් කර ගන්න පුළුවන් ඔයිල් එකක් පාවිච්චි කරනකින්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් කන්ඩිෂනර් උනාත් පාවිච්චි කරන්න. ඉතින් මෙන්න මේ වගේ දේවල් පාවිච්චි කරන්න ෂේව් කරන්න එහෙම නැතුව සබන් හෝ බොඩි වොෂ් එකක් නම් පාවිච්චි කරන්න එපා. ඊට පස්සේ ෂේව් කරනකොට හොඳට මතක තියාගන්න සෙන්සිටිව් ඒරියාස් වලින් ෂේව් කරන්න පටන් ගන්න. මොකද දැන් ඔයා හිතන්නකෝ ඔයා මුලින්ම අත්යට හරි ඔයා මුලින්ම කකුල් හරි ෂේව් කරනවා කියලා. සමහර විට මේ තැඟවල වැඩි වශයෙන් ඔයාගේ රෝම වැවිලා තිබ්බොත් එහෙම මේ බ්ලේඩ්ස් වල වැඩි වශයෙන් මෙවට රැඳිලා තියෙන පුළුවන්. හරියට රිමුව නොවි ඔයා එකපාර අන්තිමටම සෙන්සිටිව් ඒරියාස් වල ෂේව් කරන්න යෑමෙන් ඔයාගේ ස්කින් එක ඩැමේජ් වෙන්න පුළුවන් සහ ඉක්මනට කළු වෙන්න බලන්න පුළුවන් සහ ඒ ප්‍රදේශවල වැඩි වශයෙන් බම්ප්ස් එන්න පුළුවන්. ඒත් එක්ක විශේෂයෙන් මතක තියාගන්න ෂේව් කරද්දී විශේෂයෙන් සෙන්සිටිව් ඒරියාස් වල එක උඩ නැවත නැවත ෂේව් කරන්න යන්න එපා. පුළුවන් නම් එක පාරකින් එක තැනක් ෂේව් කරන්න. එහෙම නැත්නම් එක උඩ කරන්න ගියොත් එන්නේ ස්කින් එක ඩැමේජ් වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. ෂේව් කළේ උරන ගමන් ගොඩක් හොඳින්ම වොෂ් කරන්න. වොෂ් කරාට පස්සේ ස්කින් එක ටෝන් කරන එක හරිම වැදගත් දෙයක්. මෙතෙන්දී ඔයාට පුළුවන් හොඳ කූල් වතුර පාවිච්චි කරන්න. එහෙම නැත්නම් හොඳ අයිස් කියුබ් පාවිච්චි කරලා මේ ප්‍රදේශය හොඳින් ටෝන් කරන්න පුළුවන්. ඉතින් මේ ටෝන් කිරීමේ ප්‍රධානම දේ තමයි මේ හිස කෙස් ඉවත් වුණාට මේ කෙස් ඉවත් වුණාට පස්සේ ස්කින් එක ගොඩක් හොඳින් පැහැදිලි වෙනවානේ. ඉතින් මේ අපේ සමේ තියෙන මේ විවෘත වෙලා තියෙන පෝසස් නැවතත් වසන එක ගොඩාක් වැදගත් වෙනවා. නැත්නම් මේ පිටු තියෙන කුණු දූවිලි එකතු වෙලා ස්කින් එක ආසාදනය වෙන්න බලනකොට පුංචි මම මුලින් කිව්ව බම්ස් වගේ දේවල් වැඩි වශයෙන් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ස්කින් එක හොඳට ටෝන් කරන්න. ඉතින් මේ ටෝන් කරාට පස්සේ හොඳින් මොයිස්චරයිස් කරන එක ගොඩක් වැදගත්. ඉතින් මේ මොයිස්චරයිස් කරන්න ඔයාලට පුළුවන් නම් ආෆ්ටර් ෂේව් එකක් පාවිච්චි කරන්න ඇත්තටම ගොඩක් හොඳයි. මොකද හොඳ ආෆ්ටර් ෂේව් එකකින් මේ බම්ස් ඇතිවීම වළක්වනවා. විශේෂයෙන්ම මේ ස්කින් එක ෂේව් කිරීම ස්කින් එක ඩැමේජ් වුණා නම් ඒ ඩැමේජ් එක අඩු කරනවා සහ ඒ ඒ තුලින් වෙන්න පුළුවන් ආසාදන තත්ත්වයන් අඩු කරනවා. නමුත් ප්‍රශ්නේ තියෙන අපේ ලංකාවේ මේ ගෑන් ළමයින්ට පාවිච්චි කරන්න තියෙන ෂේවින් ක්‍රීම්ස් හොයාගන්න නැහැ. ඒත් එක්කම ගෑන් ළමයින්ට පාවිච්චි කරන්න තියෙන ආෆ්ටර් ෂේවින් හොයාගන්න නැහැ. ඉතින් අන්නේ ප්‍රශ්නේ තියෙන ඒ කොහොම වුණත් ඔයාලට පුළුවන් හොඳ ඇලෝ ජෙල් එකක් පාවිච්චි කරන්න. මොකද ඇලෝ ජෙල් එකක් පාවිච්චි කිරීම තුලින් කොහොමත් ඇලෝවේරා කියන්නේ හොඳ සූතින් ජෙල් එකක්නේ. ඉතින් මේ තුලින් අර වෙච්ච ඩැමේජ් තියෙනවා නම් ඒව අඩු කරගන්න පුළුවන්. ස්කින් එක නැවතත් අර අපි දන්න කොහොමද ස්කින් එක ස්ට්‍රෙස් වෙනවනේ මේ වගේ දෙයක් කරාම. ඉතින් අන්නේ ස්ට්‍රෙස් එක අඩු කරන්න ඇලෝ ජෙල් එකකුත් ගොඩක් හොඳයි. ඒත් එක්කම ගොඩක් වෙලාවට මේ වගේ දෙයකින් පස්සේ අර ගොඩක් ආයේ කසන සුළු ගතියක් ස්කින් එක රතු වීමක් වගේ ඇති වෙනවා. ඉතින් ඒකට මෙන්න මේ ලැක්ටෝකලමයින් ක්‍රීම් එකත් වඩා හරිම ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් හොඳම හොඳ ප්‍රොඩක්ට් එකක්.